සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා මේ ප්‍රශ්නේ තමයි මේ විග්‍රහ සාහිත්‍යයක තියෙනේ වගේ වනේ මේ සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාවේ පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියයි මේ ගාථාවේ අර්ථය පැහැදිලි කරන්න කියලා නම් මේක යදා මෙතරම් මේ කිව්වෙත් ඒකයි මේ සබ්බේ සංඛාරා දුක්ඛාති මේ සියලු සංඛාර දුක හැටියට දකින්න ඕනේ දැන් මේ සංඛාර කියන සබ්බේ සංඛාර කියනකොට මේ සංඛාර කියන වචනේ තෝරා ගන්න ඕනේ සංඛාර කියන අපි චේතනා කර්මයේ සංඛාර කියලා හඳුන්වනවා. චේතනාව සංඛාර වශයෙන් ප්‍රධානයි කියලා හිතක සංඛාර. සංස්කරණය කරනවා කියලා කියන්නේ යලි යලි ගොඩනගන. එන්නේ යමක් ගොඩනැගීමට කියනවා සංඛාර කරනවා. ගොඩනගන්නා කියන එක. සංකත කියන්නේ ගොඩනගපුවා. සංඛාර නිසා සංකතය ගොඩනැගෙනවා. ක්‍රියාත්මක කිරීම නිසා සංඛාර නිසා ක්‍රියාත්මකීමේ ආව ප්‍රතිපලයේ සංකතේ මුළු ලෝකෙම සංකතයි සංකාරයි නෙමෙයි නම් මේ සංකතයක් ගොඩ නැගෙන්නේ මොහොතක් ගන්න හේතුලියම් ක්‍රියාවලිය සිද්ධ වීම නිසා මෙන්න මේ අර්ථය කියලා සියලු ලෝකෙම සංකාරී යුක්තයි සංකාර නැතිද සංකත නැහැ සංකාර නිසා ක්‍රියාත්මක වීම නිසා තමයි ක්‍රියාඵලයක් වශයෙන් සංකතිය හටගන්නේ සජීවී අජීවී සියල්ලම ක්‍රියාත්මක වීමක ක්‍රියාඵල සංකත එහා මේ ලෝකේ සියල්ලම සංකතයි කියලා දේශනා කරනවා. පටිච්චසමුප්පන්නයි කියලා දේශනා කරනවා. සේ ධර්මයි වය ධර්මයි. විරාග ධර්මයි නිරෝධ ධර්මයි ආදි වශයෙන් කියලා දේශනා කරන ක්‍රමයක් තියෙනවා. අනිත් මේ ලෝකෙට ඇති සියලු ධර්ම. අටගත් ඒවා සංකතයි පටිච්චසමුප්පන්නයි. ඒකේ ස්වභාවය. එතන මෙන්න මේක තමයි කියන්නේ සබ්බේ සංඛාරා කියන්නේ ඒක. ලෝකෙට ඇති යම්තාවක් දී යන්නේ. මේවා දුක්ඛ බව දැනගන්න ඕනේ විවිධ ක්‍රමවලින්. දුක ඇති කරන ප්‍රම වේද විවිධයි අපි හරි ඉතලා කිව්වෙත් ඒකයි එතකොට යම් කිසි සංඛාර දුක්ඛයක් තියෙනවා ඒ සංඛාර දුක්ඛේ තමයි අපි හරි කිව්වේ ඇලීමක් මුල් කරගෙන ගැටීමක් මුල් කරගෙන මුලාවක් මුල් කරගෙන ඇති වෙන්නා වූ යම් කිසි 10ක් දුකක් ඇද්ද අසහනයක් ගින්නක් නැගිනවද ඒක තමයි සංඛාර දුක්ඛේ කියන්නේ දුක දුකේ කියනවා අපි හරි මුලදී කිව්වා ඉන්ද්‍රිය අනීන්ද්‍රිය බද්ධ කියන වචනය. ඒ කියන්නේ අර ඉන්ද්‍රිය මුල් කරගෙන චන්දරාගේ නැగిලා යන එක තමයි එතන සංඛාර දුක්ඛය කියලා කියන්නේ. දුක දුක්ඛය කියේ යමක් හටගත්තා නම් මේ කය. මේ කය හැමතැනකම අපි කොච්චර මොනක් කරන්නේ සීතලෙන් පෙළිනවා උෂ්ණයෙන් පෙළිනවා ලෙඩ රෝග වලින් පෙළිනවා බඩගින්නෙන් පෙළිනවා විපාසයෙන් පෙළිනවා මේ ආදි වශයෙන් හටගත්ත දුක් ගොඩක් වශයෙන් හටගත්ත ලෝකේ. දැන් විස්කන්ද පහකින් ගොඩ නැගුණා. ඒක ওই විදිහේ පෙරිනකොට දුක්ඛ දුක්ඛය කිව්වා ඒක. ඒ වගේම මේ ගොඩනගෙන ක්‍රියාවලිය තුළ අටගත යමක් ඇටනම් මේක පරිණාමයටපත් වෙනවා. ඒ ආකාරයෙන් කවදාවත් එක ආකාරයෙන් මොහොතක්වත් පවතින්නේ නැහැ. මේ පරිණාමයටපත් වෙනකොට අපි අකමැති පරිණාමයන් ඇති වෙනවා. අකමැති දෙනක් ඒකාන්තයෙන් අපිට වළක්වන්න බැහැ. පරිණාමයන්ගේ විකෘතියද කියනවා විපරිණාම. නැත්නම් වෙනස් වීමේ දුක කියලා අපිට හදාගන්න වෙනස් වීමේ දුක නෙවෙයි විපරිණාම කියන්නේ. පරිණාමය කියන්නේ වෙනස් වෙනවා පරිවර්තනය වෙනවා විපරිණාම කියලා වෙන්නේ විකෘති ආකාරයෙන් පරිවර්තනය වෙනවා ඒ කියන්නේ දරුවෙක් වශයෙන් උපන්නා උපන් දරුවා පරිවර්තනය ළමා වයසින් ළදරුවා ළමයෙක් වෙනවා ළමා වයස පරිවර්තනය ගැටවරයෙක් වෙනවා ගැටවර වයස පරිවර්තනය වෙලා පරිණාමයටපත් වෙලා ඉතින් තරුණයෙක් වෙනවා තරුණයාගේ පරිණාමයටපත් වීම නිසා වැඩිහිටියෙක් වෙනවා මේ වැඩිහිටියෙක් වෙනත් ඔය අවස්ථාවට එනකොට ඒකීක පරිණාමයටපත් වෙනවා. ඔය අතේ ලිලක් හැදුනොත් එහෙම ලේලකනුව පරිණාමයටපත් වෙනවා. අය පරිණාමය නිසා ඇද කුද ගැහිලා යනවා, කණ්ඩ වැරුව යනවා, ඉන්ද වැරුව යනවා, ඔළුව කැක්කම හැදෙනවා. පරිණාමය විකෘති විදිහට දැයන්නේ. ඒතර දුක. අන්න විපරිණාම දුක. නේන ওই විදිහට ගිහලා වායසයට යන්න පටන් ගන්නවා. කෙස් ටික වැරුණා, දත් ටික හැරුණා. පරිණාමය. හිදි තත්ත්වේ පරිණාමය වෙනස් වෙවි යනවා. දැන් අපි කැමති නෑ හැබැයි දත් හැරෙනාට කැමති නෑ නමුත් වෙනවා. කෙස් පැහැරෙනාට කැමති නෑ නමුත් වෙනවා. අරපය ඇකිලිනාට කැවිද නෑ නමුත් ඇකිලිල යනවා. අගපසන දුර්වල වෙනාට කැවිද නෑ නමුත් දුර්වල වෙනවා. මෙන්න මේවට කියනවා විපරිණාම. මේ මෙන්න මේක කියනවා විපරිණාම දුක්ඛය. මේ දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියන්නේ. මේ තුන් ආකාරයෙන් පිළිනා මේ ලෝකේ දුක උල්ලැගෙනවා.
එතන මේ සබ්බේ සංඛාරය කියෝ සියල්ලම කැටි කරලා ගත්තා. ඔය බොන්නගින සෑම එකක්ම දුක්ඛාදී කියලා දකින්න. ඔකයි වෙන්නේ. යදා පඤ්ඤාය පසති. මේක යම් දවසක ප්‍රඥාවින්ම ස්පර්ශ කරන්න ඕනේ. ප්‍රඥාවින්ම නැති දකින්න. මේක නැත්නම් ලෝකයා හැවටෙනවා. සැපයි කියලා මේ සැප වේදනාවට හැවටෙනවා. සැප වේදනාව පිරිපිරි දිදී දුකයි කියන්නේ කොහොමද ඒක කියලා. සියල්ල දුකයි කියන්නේ කොහොමද කියලා. අනිත් සැප දුකයි කියන්නේ අපි මුලදීමත් කිව්වා දකින්න ප්‍රවි. සැපවාදීන් පෙන්වන්නේ මර උගුලක් කියලා දකින්න මෙහෙම ක්‍රම න්‍යායක් තියෙනවා. ඒතකොට දැක්කම බලාගන්න කිව්වා සැපයි කියලා පෙන්ලාදී හවට්ටනවා. දුකක්ම ඇති කරන දුකට හේතු වෙන මොකක් නිසාද? ගොල්ලාගන්නේ දුකක් නම් ඒක ලස්සනට ඇදලා දුක ගොල්ලාගුවත් ගොල්ලාගා තියෙන දුක. හොඳ එකක් නෙමෙයි. දැන් මේකේ උපමාවක් වෙන්නවා. යම්කිසි කෙනෙකුට අසාධ්‍ය රෝගයක් හැදෙනවා. යමකම තියෙන කෙනෙකුට. ඔහුගේ දේපොළටි ගන්න. ඔහුගෙන් යම්කිසි බලාපොරොත්තුවක් ප්‍රයෝජනයක් ගන්න. ඕන කරන මිනිස්සෙක් ඉනවා. ඒ මිනිස්යා මොකද කරන්නේ? ඇවිදලා කියන් බොහෝම හිතවතෙක් හැදීරේ පිළිඳ. ඒ මිනිස්යාගේ මුදල් ටික හරි ඔක්කොම තියෙද්දී දැන් ඔක්කොම බලාගෙන අරගෙන යන වගක් පාදාගෙන ඉවරලා. අර මනුස්සයා වහ ටිකක් දීලා මරලා යන බලාපොරොත්තුෙන් එනවා. ඇවිදලා බොහෝම හොඳට හලකනවා හිත ගන්න. ඉතින් බොහෝම හොඳට හලකපුවාම අර නිරාල රෝගියාට යමක්වත් තියෙන රෝගියාට හිතෙනවා. මට හොඳේ හිතවත් සේවකී. ලොකු විශ්වාසයක් ඇති වෙනවා. එයාට බොහොම ප්‍රියමනාපයෙන් හලකනවා. එයාගේ යතුරු ටික ගන්න දෙනවා. ඕපති රාපු ගෙනත් කියනවා. ඔක්කොම තියලා හංගපුවාක්තුවක් කියනවා. ඒ තරම් විශ්වාසයි. ඔව් බොහෝම ගරුත්වයේ කටයුතු කළා. ඔව් ඔක්කොම අහගෙන ඔය කරන්නේ. අර මනුස්සයාට වහ ටිකක් දීලා ඇරන් ඕල් කරා යන්නයි දැන් ලැහැත්ති. දැන් ඔය වෙලාවේ කොහොම හරි යා දැනගන්නවා තවත් හිතවගේ මාර්ගයෙන්. උඹට බොහෝම හිතවත් ඇදිලා දිනේ ඔබේ හතුරේ. ඔබම මරන්න ඇදිලා දිනේ ඔබේ වස්තු කරා යා. මිනිහට ඒක හේතු කියනා යම් දවසක. එදා මොකද ගන්න පියවර කියලා. මේක උපමාවක් අහලා දෙන බුද්ධි පිට කියන උපමාවක්. ඒ ආපු වෙලාවට දකින්න අනේ මට මෙච්චර කාල සලකලා තියෙන්නේ මම හොඳයි කිය කී ඉඳලා තියෙන්නේ මාව මරන්න ආපු මිනිවරුයෙකුට නේද මට මේ සලකලා තියෙන්නේ මෙච්චර කාල මගේ හතුරෙක් නේද දැන් ඉත සලකන කාලේ මිතුරාද දැන්ද හතුරා වුණේ කියලා අහනවා හරි තාමදෝ ඒ උපමාව දිලා අහනවා අර සලකන කාලේ මිතුරාමද එහෙනම් ඉදත් හතුරා දැනගත්තට පස්සේ මිතුරාද නේද ඉදත් හතුරා හතුරා බව දැනගත්තා දැනගන්න ඉතලා හතුරු හතුරු බව දැනගත්තර වාතේ හතුරු හතුරු බව දැනගත්ත එකම ඉපදී අන්නේ වගේ සැපයි සැපයි කියලා දුකයි කියලා දැනගන්න සැපයි කියලා විදපු කාලේ දන්නේ නැති කාලේ සැපයි කියලා විදලා තියෙන දුක කියලා දකින්න මේ දකින්න උපමාල දකින්න ක්‍රමයක් පේනවා මෙන්න මේ ආකාරයෙන් තමයි සැප දුකයි කියලා දකින්නේ මේ උපමාව මේ ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ කොහොමද එනවා අයිබ අපිට ලෝක සම්මතිය නම් දැන් ප්‍රඥාවෙන් මොනවද දකින්න ප්‍රඥාවෙන් දැකේ දුක ප්‍රඥාවෙන් දකින්න ඕනේ වේදනා වින්දනයේ දකින්න දුක කියන දුක් වේදනා විතරයි. එහෙනම් අවිද්‍යාවෙන් දකින්න බෑ දුක් ආර්ය සත්‍ය. දුක් ආර්ය සත්‍යයි මේ දකින්නේ දුක නෙමෙයි. දුක දුක් ආර්ය සත්‍ය වේද දුක් ආර්ය සත්‍ය දුක් වේද. දුක දුක් වේ දුක් ආර්ය සත්‍ය නෙවෙයි. දුක ආර්ය සත්‍ය දුක් ආර්ය සත්‍ය වේ දුක නෙවෙයි. නා දුක ආර්ය සත්‍ය කියන්නේ දුක නෙමෙයි. මෙන්න මෙහෙමයි මේ දුක හැදෙන එක දකින්න නෝලා තියෙන දුක්ඛේ ඥාන. ඒකයි දුක ආර්ය සත්‍ය කියන්නේ. උත් අද කියන්නේ චතුරාර්ය සත්‍ය මොකද්ද? දුක දුකේ හේතුව දුක ඇති කියන දුක ඇති කියලා මාත්. කොහොමයි උගන්වන්නේ? මේ කොහෙද බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ? දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥාන. මේක ඥාන හතරක්. ඉතින් මේක ඔබ විග්‍රහ කරලා තියෙනවා ලස්සන විභංග ප්‍රකාරණී දිනන විග්‍රහ කරලා යමක ප්‍රකාරණී වැදීව විග්‍රහ කරලා තියෙනවා. ඔය ටික අපි ධර්ම මොතන මොතන විග්‍රහ කරලා තියෙනවා. දුක්ඛ දුක්ඛ වේද යමක ප්‍රකාරණී විග්‍රහ වෙලා. දුක්ඛ දුක්ඛ වේද දුක්ඛ දුක්ඛ සත්‍ය වේ දුක්ඛ සත්‍ය දුක්ඛ වේ දුක්ඛ දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නොවේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වේ දුක්ඛ නොවේ අන දුක්ඛේ ඥානං කියේ ඒක දුක නෙමෙයි දුක දකින්න නුවන් මෙන්න මෙහෙමයි මේ ආස්වාදපතේ ගියහම දුක ගොඩනගින් අපෝ බයනකයි අන බය අතකට දුක ආරි සත්‍ය දකින්න දුක නෙමෙයි දැක්ක ආරි සත්‍ය දුක ආරි සත්‍ය දකින්න නිවන් දකින්න එන සැපයි සැපයි කියලා පේනියා මහා බයානක මරවුල් කියලා දැක්කදාක දුක ආරි සත්‍ය දැක්කා වෙන දුක්ඛ සත්‍ය කියලා කියන්නේ දුක නෙමෙයි දුක දුක්ඛ සත්‍ය නෙමෙයි දුක දැක කියලා අද අපි හවට්ටලා තියෙනවා චතුරාර්ය සත්‍ය මොකද්ද දුක දකින්න ඕනේ දුක හේතුව දකින්න ඕනේ දුක නැති කිරීම දකින්න නැති කරන මඟ දකින්න ඕනේ කියලා. ඒතරම් චතුරාර්ය සත්‍ය කියන වැරදි ආකාරයකින් අද අදහස් හරන්දී. මේ චතුරාර්ය සත්‍යයේ ඥාන හතරක්. දුක කියන්නේ ලෝක සම්බන්ධ එක. දුක හේතුව ලෝකෙයි දෙයි එක.
ඒකයි භයානකයි. භය අතින් ඒක දකින්න. එතකොට තමයි දුකේ ඥාන පහළ වෙන්නේ. ඉතින් ඔබ තේරුම් ගන්න ඕනේ. අත නිබ්බින්දදී දුකේ. අනිතර දුකේ වැදෙන්නේ නැහැ. එහෙනම් දුක කිව්වෙ මොකද්ද? මේ ලෝකයේදී ඇති යම් තරමක් ඇද්ද? ආස්වාද ගෙන දෙන්නා වූ දේ හේතුව ආස්වාදයෙන් නිසා පැටිච්ච දේ, ගොඩනැගිච්ච දේ දුක. දුක සහ දුකට හේතුව කියන එක තමයි ලෝකෙ කියන්නේ. ඒක තමයි දුක්ඛය කියලා හැඳින්වෙ පොදුයි. අත නිබ්බින්දදී දුකේ නේද? දුකෙහි වැදෙන්නේ නැහැ. එහෙනම් ලෝකෙට වැදෙන්නේ නැහැ. එහෙනම් ඒ සමග්ගෝ විසුද්ධිය මේක තමයි විසුද්ධියට මාර්ගය. ඒවත් ආර්ය මාර්ගය, අරහත්ාන මාර්ගය කිව්වෙත් ඔබ නිවන් මාර්ගය කිව්වෙත් ඔය. ඔකයි අර්ථය. ඒ සබ්බේ ධම්මා කියලා කියන්නේ මොකද? සියලු සංඛාර කියලා ගොඩනගෙන හරියක් තියෙනවා. සියලු ධර්ම කියලා කොටසක් තියෙනවා. සියලු ධර්ම කියලා හිතන් කිව්වේ මේ ලෝකේ යමක් නිසා යමක් දරනවලු. ඒ දරන්නේ සියල්ලම ධර්ම වුණා. එතකොට දුකයි කියලා ගන්න අපිට බැඳිච්ච හරියි. ඒකට කයක් සමග හිතක් සමග වැදෙන්න ඕනේ. එහෙනම් ආ විදියට අපි දුක ගොඩනැගීමේ ප්‍රධාන ස්ථානේ ඉතින්. නැව කය හා වැදෙච්ච නැති හිත හා වැදෙච්ච නැති කියන්නේ අපි ඉස්සෙල්ලත් කතාවක් කළා. ඔය කොහේක්ද ඉන්නේ ගලක් පුරනවා. කොහේක්ද ඉන්නේ ගහක් කඩා වැටෙනවා. මේ අපිට සුබද? ඒක ධර්ම වලයි. මම මගේ කියන එකට සම්බන්ධ වෙලා දුකටයි. මමයි මගේ කියන දෙක සම්බන්ධ කරගත්ත ඒවා යමක් සම්බන්ධ වෙනවද? ඒකෙන් දුක් වේදනා විඳින සිද්ධ වෙනවා. ඉතින් අපිට ඒ අපි හා සම්බන්ධ නැති ඇමරිකාවේ එංගලන්තේ බෝම්බයක් පොල්ලලු කියනවා. ඉතින් අපිට තියෙන සම්බන්ධය මොකක්ද? අපි කවුරු හරි එහෙ ගිහින් හිටියන අනේ අපි හවල් එකයි කිය ඔව් අහුවිලා දන්නේ නැහැ කියලා අපි දුකක් එන්න පුළුවන්. එහෙම කවුරු හරි නොහිටියන අපිට තියෙන වස්නක් තියෙනවා. හැබැයි ඇමරිකාව කියන්නේ ධර්ම වලටයි දීක. එංගලන්තේ ධර්ම වලටයි දී ඒ ඉන්නේ නැහැ ද්‍රව්‍යවත්තුත් මේ ලෝකේ අහතක් මුල නැහැ කියලා ධර්ම වලටයි. ඉතින් ධර්ම වලටයි තියෙන බලියෙද අපි දුකගෙන දෙන්නේ නැහැ. එහෙම ධර්ම දුකගෙන දෙනවා නම් එහෙම. අපි දුකෙ විදීමක් නැහැ කවදාවත්. ඒක ධර්ම වල සිද්ධියක්. අවිද්‍යාව මුල් කරගෙන හටගත්තා මානසිකත්වයෙන් දෙනින් මුලාවි වැඩ පිළින්නේ අපි දුක විල දෙන්නේ මුල පටන් ගන්න. දුක සහ දුකට හේතුන සම්බන්ධයලා ඉන්නේ මව මගීලා ගොළු ගහගත්තා ඒ ටිකත් එක්ක සම්බන්ධයි. එහෙනම් ධර්ම වල මුළු ලෝකේ සජීවී අජීවී සම්බන්ධ නැති සියල්ලයි. ඒ අනත් ආදී කිව්වේ අනත්තම් අසාර කට්ටේ නම්. අසාර ආත්තේ අනත්තයි කියලා. ඔය බෝ හරයක් නෑ. ළඟට ගත්තොත් දුකයි. ඈතදී වුණා හරයක් නෑ. ඔකයි වෙන්නේ. ලෝකේ ඩයිති දේවල් කොහේදී වුණාද ගන්න හරයක් නෑ. ළඟ තියාගත්තොත් දුකයි. ඒක දුකට හේතු වෙන. දුක විඳින්න වෙන ඇසුරු කරගත්තේ. ඈතදී වුණාද ගන්න හරයක් නෑ. ඇඬවි දා වෙනස ලියන දේවල් කිසියම් ප්‍රතිඵලයක් ගෙනත් දෙන එක සාලත්‍යයක් ඉතුරු කරන දේවල් නෙමෙයි ලෝකේ තියෙන්නේ. අනේ වෙනද? යම් කිසි ඉත්‍ත්‍ය පුරුෂයෙකු පුරුෂයා ඉත්‍ත්‍ය සමගෝ ආවා විවාහයක් ඇති කරගන්න. මම මගේ දෙකක් හැරගත්තා. මමයි මගේ. මගේ භාර්යාව සහ මම. මගේ ස්වාමිපුරයා සහ මම. දැන් එකෙකුට කරදරයක් වෙනවා අනිකට ගිනි ගත්තා. ප්‍රශ්න ගොඩක් එනවා. පෝෂණය කරන්න. ඉතින් අනුපෝෂණය කරලා බලයි මගේ ස්වාමිපුරයා මම පෝෂණය කරන්න ඕනේ. කල්ල බොන දෙන්න උයලා දෙන්න ඕනේ. ඉතින් එයාට මගේ භාර්යාවට මම සලකන්න ඕනේ. ඉතින් මගේ යාළුවන් දිවල් නිදි උනේ එකින් එක බැඳිලා. මාව මගේ හදාගෙන මෙන්න මෙතන දුකර මුල් වුණා. දුගිනි එන අපි කොච්චර ආස්වාදී වහගන්න. නමුත් දැන් ඔහොම ඉඳ බඳින්න හිටු එක බැඳෙන්නේ නැහැ. ඒක නිකන් යන්තම් ඕඩුවාවක් ආවා. වෙන කවුරුත් කසාදල කොහෙ ගිහිලා දන්නේ. ඉතින් අපි ආර ඉතින් අපි ආරංචි වෙන්නේ නැතත්. දැන් ආරංචි වෙන්නේ නැහැ. ධර්මනේ. ධර්මයන්ට ආයිති. ඉතිවි උසන් ධර්මයන්ට ආයිති. ලෝකෙ තියන ධර්මයන්ට ආයිති. ඉතින් කොහේ හරි ගිය තව කෙනෙක් කියලා කසාද වෙදගෙන හරි ඒ පිටක් ඈත ගිහින්න. එහෙදි ලෙඩ වෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන් අපේ සම්බන්ධයක් නැහැ අපිට දුකක් තියෙනවා. සම්බන්ධ වුණා නම් දුක. ඒ එයා සම්බන්ධ නොවුණා නම් ඒ දුකක් නැහැ. හැබැයි ධර්ම වලයි. එයා කොහේ තියලා ධර්ම වල හරයක් නැහැ. ඒක තමයි සබ්බේ ධම්මා අනාත්තා. සංඛාර කියන එක ගොල්ලගෙන්නේ අපිත් එක සම්බන්ධ කර කරම. සංඛාර කරන්නේ මොකද? සංසාරයි කියන දෘෂ්ටිය නිසා සංඛාර කරනවා. සංඛ්‍යන්නා වූ මේ ලෝකෙට ඇති එකතුවක් ඇද්ද? නාමයන්ගේ හෝ රූපයන්ගේ යම් එකතුවක්. සාරය කියන දෘෂ්ටියෙන් ගත්ත තාකල් අවිද්‍යාව නිගමනයි. යම සාරය කියන මේ දෘෂ්ටිය ඉන්න තාකල් එවන් දුදී ඇසුරු කරගෙන හිතන්න ඕනේ, කියන්න ඕනේ, කරන්න ඕනේ, ආස්වාද ලබන්න ඕනේ. ඒ තමයි සංඛාර. සබ්බේ සංඛාර කියන උතන. අපි හිතුවත් නැතත් අපි සාරය කියලා ගත්තත් නැතත් ලෝකෙට යමක් යම් තැනක ඇද්ද? ඔකම ධර්ම. ධර්ම දිනුන වලියට අපි දුක දෙන්නේ නැහැ. හැබැයි ධර්ම වල ගන්න හරත්වයක් නැහැ.
ඊළඟට සබ්බේ ධම්මා අනාත්තා. සබ්බේ ධම්මා දුක්ඛාදී කියන එක දුකේ මිදෙන බෑ කාටවත් මේ ලෝකේ ඉන්නවා. මොකද කොහොමද දුකේ මිදියේ? රාතන් වහන්සේ තින්නේ සුසජ්ජනියක් දෙකයි සෝවාන් ගුද්ධියක් දෙකයි ඔකම දුකේ එහෙම නෑ. රාතන් වහන්සේත් එතරම්මයි නෙමෙයි. සබ්බේ ධම්මා දුක්ඛාදී වුණා. අතහැරියත් මිදෙන්න බෑ ධර්මයේ අතහැරියත් නෑ ධර්මයේම. නෑ ධර්මයේ දුක නම් එන්නේ. මෙලෝ ඉන්න කෙනෙකුට රාතන් වහන්සේ නම දුකේ මිදුණා කියනලද මොනම දුකක මිදෙන්න විදියක් නෑ කාටවත්. නෝ පැවැත් මේ තිබෙන මහා දුකකින් මිදින තමයි උන්වහන්සේලා ඉන්නේ. අවසානයේ එක්තරා සුළු පුරුෂක දුකක් තියෙනවා ඒක මරණයෙන් ඉවරයි. එන්න මරණය නෙමෙයිද විතරම පැවැවෙන එක ඉවරයි. ඉතින් කවදාහොත් සබ්බේ ධම්මා දුක්ඛාදී කියවලා ගියෙම. සියලු ධර්මයේ දුකයි කියවලා නම් දුකෙන් මිදහත් වෙන බැ නිර්වාණ ධර්මයේ දුකයි. ඒකත් දුක වෙලා දුකෙන් මිදහත් වෙන දෙනා නෙතු වෙනවා. ඒසගින් සබ්බේ ධම්මා අනාත්තාති. ගන්න හරයක් නෑ. ධර්මයන්ගේ අල්ල ගන්න දෙයක් නෑ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.